අයිබෝන් අද අලුත් දවසක අලුත් වෙලාවක බිස්සින් බ්‍රීෆ් තුලින් අපි ඔබ හමුවනවා. ඉතින් අද පටන් සෑම ඉරිදාම සවස 5ට අප සූදානම් බිස්සින් බ්‍රීෆ් තුලින් ඔබ හමුවන්නට. අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම වෙතයි දැන් අපේ අවධානය. ඊවිෂ් අබාන්ස් ව්‍යාපාරික සහයෝගිතා ගිවිසුම අත්සන් කරයි. ස්මාර්ට් පිට්පැක් පරිභෝගික සේවයේ නවතම මෙහෙයුම් කාර්යාලය සහ බාණ්ඩ සැකසුම් අංගණය ගම්පහ සිට වැඩ අරඹයි. රිට්ස්බරි චොකලට් දසවන වරටත් ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල බලකන්වයි. ඔබ ශ්‍රී ලංකා මෙරටට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සඳහා ඇමරිකන් ඩොලර් ලක්ෂ 2ක් පිරිනමයි. इलेक्ट्रॉनिक सह गृह विद्युत उपकरण अलविय संधा श्रीलंका प्रमुख नाम अबांस पीएलसी ईविश परिगणक सह परिगणक उपांग निष्पादने श्रीलंका एकम आयतने वन ईविश कलांबू लिमिटेड आयतने एक व्यापारिक सहयोगिता विनवेन न्यूसुम गतवीम पसुगियदा सिद्धुना ईविश अबांस व्यापारिक सहयोगिता न्यूसुमट अत्यंत वीम ईविस कलांबू लिमिटेड सभापति संचीव विक्रमनायक सह अबांस पीएलसी प्रधान विलंद नाम निर्धारी बुद्धिक धर्मवर्धन यान महत्वन नतिन सिद्ध करुणा अनैनिक बांड सीमा कर अति वर्तमाने मेवन ग्यूसुम वल्ट एलबी वट है कि वीम तुलिन मेरठ आर्थिक अर्बुदेट विसंधुमा कापेक्षा करमिन देशी निष्पादक इन प्रार्थने मेह अरमुन भव अबांस पीएलसी पावसनवा යන්ව චාත්‍යන්තර ප්‍රමිතිය නුත් නිෂ්පාදන වෙළඳ පොල්ට ඉදිරිපත් කර මේඩ් ඉන් ශ්‍රී ලංකා තේමාවට අගනා වටිනාකමක් එක් කිරීම අබාස් PLC අපේක්ෂා වනවා. එමෙන්ම විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙන්ම මෙරට ශ්‍රම බල කාය සොයි බල ගැනීම මගින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමද සිදු කරනවා. ඊවිස් අබාස් ව්‍යාපාරික සහයෝගිතා ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බාණ්ඩ පහසු මිලට දිවෙනපුරා පිහිටි අබාන්ස් PLC ප්‍රදර්ශනාගාර වලින් මිලදී ගත හැකි වෙනවා. ඊවිස් ව්‍යාපාර සමූහයට අයත් ඊවිස් කලම්බු ලිමිටඩ් වසර 9ක සිට මෙරට පාරිභෝගිකයින්ට මෙන්ම කර්මාන්ත අංශය සඳහා දේශීය වශයෙන් පරිගණක ජංගම දුරකථන රූපවාහිනී ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සමාගම වෙනවා. ISO 9001:2015 සහ ISO 14001:2004 ප්‍රමිති සහතික දිනා ඇති ඊවිස් බාණ්ඩ සූර්ය වැව පිහිටි කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අනුව ඊවිස් සන්නාමය යටතේ පරිගණක ලැප්ටොප් ටැබ්ලට් පරිගණක රූපවාහිනී ජංගම දුරකථන සහ ස්කොට් බෝඩ් ඇතුළු නිෂ්පාදන රසක් නිෂ්පාදනය කරනු ලබනවා. මෙම සියලුම නිෂ්පාදනයන් CE FCC සහ ROHS ජාත්‍යන්තර ප්‍රමිති අනුව නිෂ්පාදනය කරනවා. ඊවිස් කලම්බු ලිමිටඩ් ආයතනය 2021 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානීය වශයෙන් සම්මානයට පාත්‍ර වූ අතර කාන්තා සේවා නියුක්තිය සඳහා හොඳම ස්ථානීය ලෙස අකණ්ඩව වසර 3ක් අගීමටද ලක් වුණා. व्यापारिक उपगे व्यापारिक अवस्था तब दुरटा पुल करमी नोबट वडा समीप सेवा क्लबा दी मटा पे सुदान में सिन्वा एबिन विन नापी वेन कर लाद विशेषांगी बिस्टोक बिस्टोक तुलिन अदापी कता भाग करन ने स्मार्ट पिकपैक पारिभोगिक सेवय पेली बदवाई स्मार्ट क्रेडिट एंड कैपिटल इन्वेस्टमेंट अनुबाधित स्मार्ट पिकपैक पारिभोगिक सेवे नवतम मेहुम कार्यालय सा බාණ්ඩ සැකසුම් අංගණය අංක 255 කොළඹ පාර ගම්පහ සිට වැඩ ආරම්භ කරනු ලැබුවා. ස්මාර්ට් පික්පැක් පාරිභෝගික සේවයේ මෙහෙයුම් කාර්යාලය සහ බාණ්ඩ සැකසුම් අංගණය ව්‍යුත්පත් කිරීමේ අවස්ථාවට ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති නියෝජනය කරමින් තිස්ස ආර්යවංශ ගම්පහ පොලිස් ස්ථානාධිපතිතුමා ස්මාර්ට් ක්‍රෙඩිට් ඇන්ඩ් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සභාපති අනුරචය සිංහ ප්‍රධාන විධායක රෝෂාන් පණවල ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බුද්ධික සජිත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පාරිභෝගික සේවා අනුර අමරසිංහ යන මහත්ම මහත්මීන් සමග ස්මාර්ට් ක්‍රෙඩිට් ඇන්ඩ් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් අධ්‍යක්ෂ ශාන්ති ජයසුන්දර මෙලවිය සමග සිනෙක් කැම්පස් නියෝජ්‍ය විදුහල්පති තරංගාගමගේ නන්දා මෝටර්ස් අධිපති අජන්ත මල්ලවාරච්චන මහත්ම මහත්මීන්ද එක් වුණා. එක් ක්ෂණික ඇමතුමක් ලබා දීමෙන් ඔබේ නිවසට අවශ්‍ය
හාල් පොල් සීනි කිරි පිටි වැනි ආහාර පාන ද්‍රව්‍ය මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය ලිපි ද්‍රව්‍ය ඇතුළු එදිනදා ගේ දොර සියලු අවශ්‍යතා කලට වේලාවට නිවසට සැපීම ස්මාර්ට් පික් පැක් පාරිභෝගික සේවය සිදු කරන වගකීම වෙනවා ස්මාර්ට් පික් පැක් මෙම පාරිභෝගික සේවය සැලසීමේදී භාණ්ඩවල ආරක්ෂාව සහ අනර්ගත්‍ය සුරකීම වෙනුවෙන් පාරිභෝගික යාතට පත්වන තුරුම ප්ලාස්ටික් ඇස්රුම් වල බහා ප්‍රවාහනය කිරීම ඔවුන්ගේ සේවාවේ විශිෂ්ටත්වයට කදිම උදාහරණයක් වෙනවා පික් පැක් සියන ආගමනය අපිට අදවසේ අපි කරේ තනාම වදකව ගමේ හමු ජීවපාරයක් අද වලවට ගන්න කම්පාට වයඹට පදයට දෙන්නේ අපි හැමෝම කැමති කොළිට බහන්නක් වලදී ගන්න ඇයි ඒ කොළිට බහන්නේ ගුණාත්මක භාවිතසක් බව අපිට හැමෝම දෙන්න බැහැ නගරට එන්න අවශ්‍ය නැහැ අපිට ඕනකට දෙන්න පුළුවන් හොඳ ගුණාත්මක හොඳ විල හොඳ සේවාව මේ සියල්ලම අපසතු දෙනවා අපි නිර්මාණය කරගෙන යන සංකල්පය පික් පැක් කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි මේක සංකල්පයක් අපේ සංකල්පය තව වෙනස් කරන්න ඕනේ අලුත් කරන්න ඕනේ ඒ නිසා අපේ ඊළඟ නවාතන ප්‍රවණය සියලුම පොරවල් අපි සමාජය වෙනස් කරනවා ඉතින් අපි ආදර කරන හැමෝම අපේ සමාජ නවාතන වෙනද මේක ව්‍යාපාරයක් විතර නෙවෙයි සමාජ දාන සේවාවක් සැපෙන සමාජයට උදව් කරන අයද විතරක් ඔබලාට එකතු වෙලා මේ ප්‍රදේශයට මිනිසුන්ට පහසු සපයන ලබා ඔවුන්ගේ ජීවිත රටාවක් කරනවා අර දොර දැහැර ග්‍රාමීය ජනතාවගේ ව්‍යාපාරවල පොන්සි හයියක් වෙන ආයතනක රහිනේ අපිට එක සම්බන්ධයි ප්‍රාර්ථනා කරන පොසවට ඔස්සේ ඔයිස් කියලා අපි අපේ බ්‍රෑන්ඩ් එකක් හදන්න මොලේ හේතුව තමයි උබලා දන්නවා අද වෙද්දි විවිධ වර්ගයේ ඒක ආහාර ගෞරවයේ තිබ්බට උපමානකට වල ලස්සන පැකේජින් තිබ්බට හැම එකක්ම අපේ අලියද ව්‍යාපාර විසායකට ප්‍රනාය සම්බන්ධ කරගෙන අපි උන්ට අතහිත දෙන්න ඔවුන්ගේ නිෂ්පාදනයක් අලෙවි කරන්න. ඇත්තම යකට අපි කුඩුබඩු සම්බන්ධයෙන් සියලුම දේවල් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඒකෙන්ද ගෙදර ගැලුම් දෙකේ දෙන්න තමයි ඒ බලාපොරොත්තු ඒත් එක්කම පොල්තෙල් අද වෙනකොට මම හිතන්නේ විතරටි ගේනකො විවිධ විදිහට ආව තියෙන පොල්තෙල් වර්ග අද වෙනකොට කියනවා අපි අරගෙන ඉන්න බඩුව ගන්නකොට අපි විශ්වාසයක් නැහැ අයිය අපි එක මිලදී ගත යුතුයි කියලා. ඒකින්ද එවැනි නිෂ්පාදක වරුන් අපි බලලා පරීක්ෂණ කටයුතු කරලා වේලව බලලා සහ ශේෂ රැගී නගරලා අපි මේක නිෂ්පාදනය ඉඳපන්නේ මේක අද දිනේ සිට තමයි ආරම්භ වෙන්නේ ඉදිරියේදී පික් චොයිස් කියන බ්‍රෑන්ඩ් එක ඔබට පික් පැක් කරලා ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා ඇත්තටම මොහොම සතුටුදායක අවස්ථාවක් කලින් කතාවකින් කිව්වා මේක සමාජ මෙහෙවරක් කියලා මම ඒක පැති කීපේ කීම දක්වනවා මම හිතන්නේ ඔබට මේක ව්‍යාපාරික අවස්ථාවක්. ඒ වගේම අපේ කුඩා ව්‍යාපාරංශය සම්බන්ධ වෙලා ඉන්න ව්‍යවසායික අවස්ථාවක් වෙනවා. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ ලේකම් ප්‍රකාශය කියවහම අපි හැමෝම දන්නවා මේ අධ්‍යාපන නගරයේ මේ ආයතනය සියනේ ප්‍රවෘත්තිකාගමනයේ අපි හැමෝම සතුටු වෙන්න තියෙන අවස්ථාවක්. මේක දැන් පුංචි පැලයක් විතරලා අතු විහිදීගෙන යන කාලය අද දවසේ කාර්තක් මේ විචක කතාවක් දැනගන්න ලැබුණා. ඒ විදිහට මේ ගසේ තාමත් සරසාරය වර්ධනය වෙනකොට මම දැකපු අංශයන් වල ඉන්න සෑම සියලු දෙනාටම මේකේ ප්‍රතිලාභ හිමි කරගන්නට අවස්ථාව උදා වෙනවා. පික් පැක් සිතිඟි දේ ඔබ වෙතට. බිස්ටෝක් විශේෂංගෙන් පසු අපි සෝදානම් යලිත් බිසසින් බ්‍රීෆ් සමගින් එකතු වන්නට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ 90 වන වරටත් සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල සඳහා මෙවරත් ශ්‍රී ලංකාවේ අංක 1 චොකලට් සන්නාමය වන රිට්ස්බරි චොකලට් අනුග්‍රාහකත්වය ලබා දෙයි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල සඳහා රිට්ස්බරි අනුග්‍රාහකත්වය පිරිනමන දසවන වසරේ මේ වන අතර
ක්‍රීඩාවේ ප්‍රමිතියෙන් නිහඳ නැංවීම මෙන්ම නැගී එන ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට අත්වැලක් සැපීම රිට්ස්බරි අනුග්‍රහකත්වය ලබා දීමේ අරමුණු බව රිට්ස්බරි චොකලට් නිෂ්පාදකින් වන CBL Food International අවධාරණය කරනවා මෙරට පැරණිතම අන්තර් පාසල් මලල ක්‍රීඩා උල්ලවන මෙම ක්‍රීඩා උල්ල තුලින් දේශීය මෙන්ම විදේශීය තලයේ සුපිරි ක්‍රීඩා තරු රැසක් බිහි කිරීමට හැකිව තිබෙනවා අපට අද සුවිශේෂී දවසක් දසවන වසරට නොකොඩවා අඛණ්ඩ දසවන වසරට ශ්‍රී ලංකාවේ විශාලතම ඒ වගේම පරණම පාසල් මට්ටමේ මල්ල ක්‍රීඩා තරඟාවලිය රිච්බරිස් ජෝන් ටාබට් මල්ල ක්‍රීඩා තරඟාවලියේ අපි හඳුන්වා දුන්න මේ වසරට වසර දෙකක අපිට කරන්න බැරි වුණා මේ කොරෝනා තත්ත්වයත් එක්ක නමුත් ඉතා සන්තෝසයි දසවෙනි වසරට අපි මේ අනුග්‍රහය දක්වන්න ලැබීම ගැන ශ්‍රී ලංකාවේ විශාලතම පාසල් ක්‍රීඩා තරඟාවලිය අගෝස්තු මාස 30-31 පටන් අරගෙන පුරා මාසයක් පුරාවට මේ තරඟාවලිය දිවයිනේ ස්ථාන හතරක පැවැත්වෙනවා මල්ල ක්‍රීඩකයන් දිගු විවේකයකට පස්සේ නැවතත් ලංකාවේ අනාගත තරු බිහිවන තෝතැන්න රිච්බරිස් ජෝන් ටාබට් මල්ල ක්‍රීඩා තරඟාවලිය පවත්වන්නට මෙරට ක්‍රීඩා ශිල්පයේ උන්නතිය සඳහා ප්‍රබල අනුග්‍රාහකෙක් වන රිට්ස්බරි අනුග්‍රහය දක්වන මෙවර තරගාවලිය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන ශූරතා දෙකම සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දෙනවා. ද්‍යංශය සඳහාම දිවයින පුරා පිහිටි පාසල් 800ක් නියෝජනය කරමින් ක්‍රීඩා ක්‍රීඩිකාවන් 18000ක් පමණ එක්වනු ඇතැයි ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ විශ්වාසය පළ කරනවා. යනුව කනිෂ්ඨාංශයේ පළමු කලාප තරඟ පසුගිය 30-31 අනුරාධපුරයේදී පැවතුණු අතර දෙවන කලාප තරඟ සැප්තැම්බර් 22 හා 23 ඇඹිලිපිටියේදී සහ තුන්වන කලාප තරඟ සැප්තැම්බර් 29, 30 සහ ඔක්තෝබර් 1 වනදා බණ්ඩාරගමදී පැවැත්වීමට නියමිත වෙනවා. ජ්‍යෙෂ්ඨ අංශයේ තරඟ සැප්තැම්බර් 13 සිට 16 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වෙනවා. අපි සූදානම් තවත් පොතක් වෙත යොමු වන්නට ඌබ ශ්‍රී ලංකා මෙරට ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවටපත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් පරිත්‍යාග කරන බව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. මෙම ආධාර වැඩසටහන යටතේ ඌබ රියදුරන් සහ බෙදා හැරීමේ සේවා සපයන හවුල්කරුවන් දසදහසකට අධික පිරිසකට සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට ප්‍රමාණවත් වියලි ආහාර ද්‍රව්‍ය හිමිවනු ඇති. මෙයට අමතරව 30000කට අධික පිරිසකට සේවාවන් සලසන ග්‍රාමීය රෝහල් 15ක් සඳහා ඍජු ලෙසම ජාත්‍යන්තර සැපයුම් කරුවන්ගෙන් මිලදී ගන්නා අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද අපේක්ෂා කරන බව ඔබ ශ්‍රී ලංකා පවසනවා. මෙම පරිත්‍යාගය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කිරීම ශ්‍රී ලංකාවේ සිට සේවයේ නිරත ඌබ ආසියා පැසිෆික් කලාපීය සාමාන්‍ය අධිකාරී සස්කියාද ජෝන් මහත්මිය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ යන මහත්ම මහත්මීන් විසින් පසුගිය දා නිවේදනය කළා. මේ අවස්ථාව සඳහා ඌබ ශ්‍රී ලංකා සාමාන්‍ය අධිකාරී බාවුනා දල්ලානි ජයවර්ධන සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ශාඛා විධායක නිලධාරී කුමාරී කොතලාවල යන මහත්ම මහත්මීන්ද එක් වුණා. එබොත සමගින් අදට නියමිත විශේෂින් බ්‍රීෆ් මින් නිමවටපත් වෙනවා. ලබන ඉරිදා පස්වරු පහට අපි යලිත් හමු වෙමු. I go on.